ඒක බද්ධව නන්ද ප්‍රනාන්දු මැත්තුමනි පාරිභෝධ සහ බැංකු කරණය තාර්ක රන්වල මැත්තුම මැතිනයට සම්පත් බැංකුවේ සමූහ ප්‍රධාන තොරතුරු භණ්ඩාරයක සංවර්ධන පිළිබඳ සහකාර සාමාන්‍ය අධ්‍යානි නදී ධර්මසිරි මෙනවිය දසනායක මැත්තුමනි ඔබතුමන්ට ක්‍රමසිංහ මැත්තුමනි නියෝජිත පරිපටි නූතන තාක්ෂණය හා අනුගත වෙමින් නව සේවාවන් රසක් අධික මොහොතයි මේ උදා වී තිබෙන්නේ. එවැගේම විශේෂයෙන් සඳහන් කරන්නට ඕනි ශ්‍රී ලංකාව අප විශේෂයෙන් මෙහිදී සිහිපත් කරන්නට ඕනි. මෛතාවත්ම සක්‍රපත් වෙනවද විශේෂයෙන් අපිට ත්‍රිපල් දෙපාර්තමේන්තුවට අද නියෝජ සේවාවක් ආරම්භ කරමේ අවස්ථාවට සහභාගී අවස්ථාවක් ලැබීම ගැන මගින් මේ දෙපාර්තමේන්තු දෙකම එකතු වෙලා මේ මහජනතාව වෙනුවෙන් කරන සේවාව මම හිතන හැටියට මේ උපතක කාන්තෝරු ඒ වගේම ප්‍රධාන ත්‍රිපල් කාර්මී වගේ සියලුම දෙක අපි එකතු කරොත් ආයතන හාදාට පමණ කිට්ටුව තියෙන පුළුල් ජාලයක් තමයි ත්‍රිපල් දෙපාර්තමේන්තුව. මේක ලාභ උපයන ආයතනයක් නොව මේක සේවා ආයතනයක්. බලාපොරොත්තු අර පැරණි තැපෑල කියන එක අද රටට අවශ්‍ය පරිදි රට උපින පරිදි මේක වෙනස් කරන්න එක පියවරක් හිටිය මම දකිනවා. සම්පත් බැංකුව 1987 බැංකු ශාස්ත්‍රය වෙනස් කිරීමට විප්ලවකාරී වෙනසක් කළාක් මෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවත් අපි දන්නවා මුදල් ලැබුම් යවන එක වසර 200කට පෙර සිටම වුණ දෙයක්. මේ විප්ලවකාරී වෙනස තුළින් තැපැල් දෙපාර්තමේන්තුවෙන් මුදල් ඇනවුමක් යවන කෙනෙකුට ඒ ඕනෑම ටෙලර් යන්ත්‍රයකින් පැය 24 පුරාම මෙම මුදල් යවූ සැනින්ම ලබා ගැනීමේ පහසුකම අපි සලස්වා තිබෙනවා. ඒ වගේම ඉදිරියේදී තැපැල් දෙපාර්තමේන්තුව සමග එකතු වී අපි කිට්ටුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන අතර අද මෙම උත්සවයට පැමිණි ඔබ සැමට සම්පත් බැංකුව වෙනුවෙන් මගේ ස්තුතිය පිරිනැමීමට කැමැති. පළවෙනි අදියර තැපැල් දෙපාර්තමේන්තුව ඕනෑම තැපැල් කාර්යාලයකින් සඳහා භාර දෙනු ලැබෙන මුදලක් ඒ ක්ෂණයකින්ම සම්පත් බැංකුවේ ඕනෑම ටෙලර් මැෂින් එකකින් හරි එහෙම නැත්නම් බැංකු ශාඛාවකින් ලබා ගන්න මේ පහසුකම අපේ රටේ ජනතාවට අදින්නම් පහසුව ලැබෙනවා. මෙහි දෙවැනි අදියර තමයි සම්පත් බැංකු ජාලය හරහා යවන මුදල් ඕනෑම තැපැල් කාර්යාලයකින් ලබා ගන්න මේ පහසුකම සැලසීම. ඒ සඳහා තාක්ෂණ නිවසේ සියලු කටයුතු අවසන් අපේ දෙවැනි අදියර හැටියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. වසර 219ක ඉතිහාසයක් තියෙන තැපැල් දෙපාර්තමේන්තුවට අද පරණ විදිහටම යන්න විදිහක් වෙලා නැහැ. පුළුවන්කමක් නැහැ. මොකද දේශීය වශයෙන් විතරක් නෙවෙයි ගෝලීය වශයෙන් කතා කරන්න ගත්තත් මේ තියෙන තාක්ෂණයත් එක්ක අපිට ඉස්සරහට ගමනක් යන්න වෙනවා. netnews.lk